අයිබමන් අදත් අපි සුපපුරුදු ලෙස සූදානම් වෙනේ රිදා සිත්්නෙ අසපු ආරම්භ කරන්න. අද දවසේ අපි නිරධ සිත්නෙ අසපුුව තුළ පින්කමකට ඔබව සූදානම් වන හිතක් හදන්නට හැකි පරිිසරයක් ගොඩනගෙන උතුවුව ධර්මාණු ශාසනාව ශ්‍රමණය කරන්න ට යිඩාව කාශුදා කර දෙන්න බලාපොත්තු වෙන්නේ මේ ට එක්සේ සත් කරපු. දුට ගැමුණු මහා නරේන්ද්‍රයාණන් විසින් සිදුකරපු මහා සෑ පිළබඳවත් දුටගම රජරුවූ පිළිබඳවත් කරන්නා වූ ඒ ධර්මාණු ශාසනාාව වෙනුවෙන් සිත්න තස පො ධර්මාණු ශාසනාව වෙනුවෙන්, ගෞරව නමස්කාරපූරකව, ආරාධතන කරා ශ්‍රියාධීප ජනත ජාත්‍යන්්‍ර පදනම නිර්මාතෘ අතුරගිිය ශ්‍රි සදහන් පඳරම අනුශාසක පෝජනය ගලිකමු වේ ඥානදී පහන්දු්‍රහාසේත. අවසරයි ස්වාමිනාස. සාධෝ සාධෝ සාධෝ. සමන්තා චකවාලි සු හටා ගච්චන්තුදීවතා සද්ධමං මනිරාජස්ස සුනන්තු සග්ගමුොඛදං දමසවන කාලු අයංබදන්තා දමසවන කාලු අයංබදන්තා නම සවන්න කාලු අයංබදන්ත නමුෝතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්දසේ නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස හැමදිනාටම තිරුවන්සරන්න ප්‍රාර්ථනා කරනවා. අදත්තුබ හැමදිනික්ම ඉරිදා සිත්නෙ අසපුව රාත්‍රී ධර්මදේශනා අවශ්‍රවනය කරන්න. බොම සද්ධහාවෙන් ඔබ හැම දෙනාම නෙද්ගුවන් ඉදිලිියත් එක්ක එකතුවෙච්චමොහොත. අදමඋතුම් ධර්මදේශනාවේ දායකත්වය වැලි මඩ බොරලන්ද. අම් පිටිගොඩ පදිංචි අංකතිස් දෙක නිවසේ SHM ප්‍රියානිිත් එෙන්න්නනකෝන් මහත්මිය ඇතුළු පවුලේසිියලු දෙනා දායකත්වයෙන් සම්බන්ධ වෙන. හැම දෙනාටමත් ධර්මශ්‍රවනයක නොබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියෙල අපි ඔබැහැම දෙනාටම මුලිම් ආශීර්වාද ප්‍රාත්ථනා කරන්. පංහතුනේ බෝධි සත්්‍යයන් වහන්සේලා කියන්නේ යම් ඉලක්කයක් හිත තුළ දරාගෙන සසර මහා පින්කරගෙන පින්කරගෙන සසර දුකින් නිදහස්වීම පිණිස පමණක් නොවෙයි අනිෙක් සත්‍යයන්වත් සංසාරදුකින් එතර කරවීමම් අරමුණු කරගෙන සසර මහා කැපකිරීමක් කරන මහා පින්වන්ත උත්තමයන් පිරිසක්. ඒය අතර ලෝතරා බුද්ධත්තයට පත්වන මහා පින්වන්ත උත්තමයන් වහන්සේලා පුංචි කාලයක් නෙමෙයි. මනෝ ප්‍රනිධානය වා ප්‍රනිධානය සම්පූර්ණ කරලා. නියත විවරණ ලැබූ තැනයි දං ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා සාරා සංකයේ කල්ප ලක්සයක් දසපාරමී පුරාගෙන තමන්ගි ඉලක්ියයේ තුළ, සසර පින්කරගෙන පාරමී ධර්මපුරාගෙන ගමන් කරන. ඒ අතර සද්ධාධක බෝසතාණන් වහන්සේ අටහා සංකේයේ කල්පලක්සේකුත් වීර අදිික බෝසතාණන් වහන්සේලා සොලො හා සංකයේ කල්පලක්සේකුත් දසපාරමී සම්පූර්ණ කරනු. ඒ අතර පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට මේ දසපාරමිතා තිස් ආකාරයකට සම්පූර්ණ කරගන්නවා ලෝතුා බුද්ධත්වේ පිස මන් කරන මහාපින්වන්ත බෝෂතානන් වහන්සේලා. ඊළඟට පංහතුනේ පසේ බුදු කෙනෙක් වෙන්න පෙරුම්පුරාගෙන පාරමී පුරාගෙන යන කෙනෙක් ඉන්නවන. අසංකේය දෙහෙකුත් කල්ප ලක්සයක් පාරමී උපපාරමී සම්පූර්ණ කළ යුතුයි. ඊළඟට අග්‍රශ්්‍රාවකයන් වහන්සේලා අසංකේයකුත් කල්ප ලක්ෂයක් පුරාම පාරමී ධර්ම සම්පූර්ණ කරනවා අග්‍රශ්්‍රාවක තනතුරු ලබන්. අසූ මහාසාාවකයන් වහන්සේලා. ඉළඟට බෝසතාණන් වහන්සේ බුදුවෙන ආත්මේ මවපදවිය පිය පදවිය ඉළඟට ඒ ඒ යම් යම් තනතුරු ප්‍රාථනා කරනය කල්ප ලක්සේ බැගින් මේ පාරමී ධර්මපුරාගෙන සසර පින්කරගෙන ඒ ඉලක්්‍ය හි මත දරාගෙන සිතේ දරාගෙන ගුණ ධර්මපුරනු. පිංගතුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ අසංකේයකොත් කල්ප ලක්ෂයක් පාරමීපුරන අපිදන්න අපේ ුද්ධ වාසනය තුළ සාරි පුද්ත මොක්්ගල්ලලාන මහරහත්තන් මහන්සේලා. අසංකේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙ නැවිල්න්න තමයි මේ බුද්ධ ශාසනයේ අග සහු තනතුරු ලැබයි. ඒවගේ මයි මතු බුදුව වෙන ෛත්‍රී බුදුරජාණන් වහන්සගේ බුද්ධ ශවාසනී. දෑග සවවන් බවට පත්වෙලා අග්‍රශ්‍රාවක තනතුරු ලබන මහා පින්වන්ත උත්තමෝ. අසංකේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එනවා. දැනටම. තුසිත දිවිය ලෝකයේ ඒ පාරමී පුරාගෙන වැඩඉන්නවා. මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට නියමිත කාලයේ පැමිණනතේ. පිඟතුනී ඒ අතර අපි දන්නවත් දුටුගැමුණු රජතුමා. සද්ධාතිස්ස රජතුමා ගැන ත්තොත්. මේ දෙන්න තමයි මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට අනාගත්තයේ දෑගසවන් බවට පත්වෙන් අග්‍රශ්‍රාවක දෙනවු බවට පත්ෙන්. දුටුගමුණු රජතුමා කියන්නේ අසංකයකුත් කල්ප ලක්ෂයයක් පාරම පුරගෙනය ෝධිත්. ගව් තනතුරක් ප්‍රාර්ථනා කරග අනාගතයේ මෛත්‍ර බුදුරජාණන් වහන්සේ බුදුවෙන කල දකුණත් සව් පදවිය ලබන්නේ මේ දුටුගමුණ රජයතුමා නමෙන් රජකන් කරලා මේ ලංකා භූමිය තුළ ගෞතම බුද්ධ ශාසනයට මහා සෑවල් ඒවගේම රට එක් සේසත් කරලා මේ බුද්ධ සාාසනට ලොවා මහ පායි මිරිස වැටිය ඒ වගේම රුවන්වැලි මහා සෑ ආදී මහා සෑවල් නිර්මාණය කරලා ශාසනයේ බබලවලා පාරමී පුරාගෙන ගිය මේ මහාපින්වන්ත කෙනා. ඒවගේ මයි එදා සහෝදරය හැටියට මලනුවන් හැටියට. විහාර මහාදේවයකෙක් කුසිම් බිහිවෙච්ච සද්ධා තිස්ස රජතුම. අනාගත මෛතුවයි බුදුරජාණන් වහන්සේ බුදුවෙන කල වමත් සව් පදවිය ලබන වග ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මෙන්න මේ චරිීත දිහාපි අධ්‍යනය කරලා ගත්තහම විහාර මහාදේවයේ කාවන්තිස්ස රජ්ජුරුව ගැන ගත්තත්. ඉතිහාස සඳහන් වෙන්නේ මේ අය, මතු බදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ගිහි කල මෑණියම් බවට පත්වන්න පියාණන් බවට පත්වන්න කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන යන මහා පිංවන්ත දෙන්නේ. හොබද අන්නවා විහාර මහා දේවිය. එදා කැලනිිතිස්ස රජ්ජුරුවන්ගේ දදු කුමරිය. කැලනිතිස්ස රජ්ජුරුවන්ගේ අම් අධරම ක්‍රියාවක් නිසා. එදා කැලනී වැඩහිටිය උතුම් මහරහතන් වහන්සේ නමක් ගැන ඇතිවෙච්ච සැකයක් තුළ මහරහත්තන් වහන්සේට විශාල් අපරාධයක් සිද්ධ කරාමේ කැලනිි තිස රජ්ජුරු. තෙල් කටාරමක දාලා උන්නහන්සේට දඬුවන් කරන්න වදකයන්ටාන කරක්. උන්හන්සේ නොකළ වරදකට මේ රාජ දනුවමකට ලක්වුණේ පෙරසසරය කරපු අකුසල විපාකයක් මත. හැබැයි එදාම කුපිත වෙච්ච මේ රජ්ජුරු කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. තමන්ගේ දේව අත් එක් අනයම් සම්බන්ධයක්. කියල ඇති වෙච්ච සැකය තුළ තමයි ඒ වෙලාය මනකරේ මේ ශ්‍රමණයාව තෙල් හැලියක දාලා රත්කරලා උන්හන්සේට දනුවන් කරන්න කියලා හැබැයි එදා උන්නවහන්සේ පළගක් බැඳගෙන මේ හැලියම් මත තෙල්වල නොගෑවී සමාපත්තින් වැඩහිටිය. කොච්චර කුපිතඋනාධ කියැන් මේ රජ්ජුරෝ දැන් අර තෙල් ැ උනු තෙල් හැලියට දර ධනවා දානෝ කිහිලා කිව ස්වාමයේ රජතුමනි දරදැම්මත් මේ ශ්‍රණය පිලිස්සෙන්නක තවදා පල්ලකි. තුර්බාන් කොච්චර දවේශයක් වෛරයක් මත නොමග ගියාත්. එදා කැල්ලන්ති රජ්ජුරු. මේ හැලිය මත්තම සමාපත්තියෙන් වැඩහිටිය මේ මහරහත්තන් වහන්සේ බැලවා ඇයි මට මෙහෙම නොකල වරදකට දනුමක් ලැබෙන්. මම පෙරකරපු සසර අකුසලයක් උන්හන්සේ දැක්කා පෙර සංසාරිකර පකුසල විපාකයක් මේ කැරකිලා එන්නේ. ඒ නිසා එදා ඒ මතම පිරිනිවන් පාන තීරණය කර උන්වහන්සගේ ආවිෂද්‍යගෙවි අවසාන එදා ඒ මතම උන්වහන්සේ පිරිනිවන් පෑව. එදා මේ රජ්ජුරෝ කුපිත වෙලා උන්නහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් වදකයන්ට අනකරා කෑලි කෑලිවලට කපලක් අතපය කපලක් ශරීරෙ කොටස්ුවෙන් කරලා මුහදට විසිකරපල්ලක් එදා රජ්ජුරුවන්ගේ රාජානෙන් මේ කැලනිිතිස්ස මහරහත්තන් වහන්සේගේ මේ ශරීරය පවා කොටස්වලට කපල මුහුදට විසිකරා මේ මහා පාපී ක්‍රියාවත් එක්ක සමුද්්‍රවානිජ දේවතාවරු. ඒවගේම මේ දෙවියන්ගේ කෝපයක් ඇතිවෙලා මුහුද ගොඩගලන් පටන්ගත්. ගම්මාන ඉද්දාහස් දෙසිය ගාහනක් යටවේගෙනාව කියනවා මුහද රට ඇතුළට ගලාගෙන ගලාගෙනාව එදා යොදුම් ගානක් කැලනිය ඉඳම් මුහද දක්වා යුදුම් හතක පමණ දුරක් තිබුණ කියෙන්. එයින් යොදුම් පහක් විතර රට ඇතුළට මුහද ගලාගෙන ගලාගෙන එනකොට නිසුන් ගම්බිින් ගෙල්දරුවාලි යටටවේගෙන මහ මුහුද මේ ස්භාවධර්මය කෝපවෙලා රට ඇතුළට මුොහුද ගලනකොට එදා රජ්ජුරු බයුුණා කලබලවුණා. දැන් තමන් කරපු පාපී දුෘෂ්ට ක්‍රියාවත්තයෙක්ක තමන්ට කරගන්න දෙයක් නෑ. හැබැයි රජතුමාගේ අනාවැකි කියනය ඉෂිවරු එදා හිටපු අනාගතේ ගැන කියන අය ඔවන් කියයාහිට රජතුමනි දේවකෝපය. මේක දේව සාහපයක් වගේ. ජතුමාට මේකෙන් බේරෙන්න එකම එක දෙයයි තියෙන්නේ තමන්ගේ පවුල කෙනෙක් ඒවෙනකොට හිටියේ තමන්ගේ දකුමරිය පවු කෙනෙ මේ මහා සාගරයට බිලි කරන්න මේ සාගරයට පරිත්‍යගයක් කර රජ්ජුරුවන්ට බේරෙන්න්න ම් කැපකිරීමක් කරන්න වන රට බේරගන්න රටවැසයම් බේරගන්න මේ මහා සාගරි කුපිත වෙලා තියෙන්නෙකයෝ දේව කෝපයක් කියිය එදා එඩිතරව ඉදිරිපත් වනේ මේ මහා පිින්වන්ත මේ කුමාරිකාව කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන යනවා මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගිහි කල මෑනිියන් බෞවඩ් පත්වෙ මේ විදියට පෙරුම් පුරාගෙන යන මේ මහා පින්වන්ත කෙනා එදා ඉදිරිපත් වනාා රජතුමනි මම ඉදිරිපත්වෙනවා. රජතුමනි මම මේ රටවැසියන් වෙනුවෙන් මේ මහා සාගරය වෙනුව මං ඉදිරිපත්වෙනවාකෙ ඉදිරිපත්ව වනා. එහෙම ඉදිරිපත් වෙලා එදා ලස්සන්ට පුංචි බෝට්ටුවක් වගේ සරසලා මේකටහනක් තිබ්බා කහැලනනි තිස්ස රජ්ජුරුවන්ගේ ද කුමරයි කියලා සටහන් කරලා කන්න බොඩන්න බඩු කෑමක්බීම ටිකකුත් මේ බෝට්ටුවට දාලා පාකරල මුහදට පාකර ලැරිය. බලන්න එදා කිසිම බියක් සැකක් නැතුව රටවෙනුවෙන් තමන්ගේ රටවැසියන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ පරිත්‍යයාග කරලා මුහුදට බිලිවෙන්න ඉදිරි පත්වෙච්ච ඊය බීර මාතාව තමයි එදා විහාර මහාදේවිය කියලා අපි හඳුන්නන්. විහාර මහාදේවිය ගිහිල්ලා. එදා මේ බෝට්ටුව මේ මුහුදට බිලිවෙනවා සමගම මුහුදු රල රට ඇතුළට වේගෙන් ආපු රලටික ටික 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 ආපහු පහවෙලා ගියා කියනවා. එදා මේ කැල්නිිතිස්සදදූ කුමරිය කැල්තිස රජුරුවන්ගේදූ කුමරිය වෙච්ච විහාර මහාදේවිය ගොඩ බහින්නේ මේ විදිහට ගිය මේ බෝට්ටුව පාවෙලා පාවෙලා යන්නේ එදා දකුණට. එදා රෝහණේ මේ ප්‍රදේශයට තමයි ගිහිල්ලා ගොඩ බහින්නේ. එදා ඒ ප්‍රදේශයේ රජකන් කරන්නේ කාවන්තිස රජ්ජුරු. එදා කාවන්තිස රජ්ජුරුවන්ගේ මේ රාජකය පිරිස දකිනවා මේ බෝට්ටුවක බොහෝම ලස්සන දිව්‍යාංගනාවක් වගේ තරුණ කුමාරිකාව. මේ බෝට්ටුවකින් මේ දකුණට රෝහණයට ගොඩ බැහැලතියෙනු. එතකොට එදා රජුරුවන්ට දැනුදුරන්නට පස්සේ ඇවිල්ල බලනකොට මේක තියෙනවාව සටහන් කළ කැලින්තිස රජුරුවන්ගේ දූ කුමරිය මේ මුහුදට පරිත්‍යාගයක් හැටියට බිලි වුනා කිය. එදා මේ සිදුවීමත් එක්ක තමයි එදා මේ රජ්ජුරුවන්ගේ අගබිසෝ බවටදා මේ විහාරමහාදේවේ කාවන්තිස්ස රජුරුවන්ගේ අගවිිසෝ බවට පත්වෙන්. මෙන්න මේ විදිහට තමයි මේ අයගේ එකතුවීම මොනගැහීම එදා සිද්ධවෙන්. හැබැයි මේ අයට දරුව හිටිය නෑ. කාවන්තිස රජුරුවූ බොහොම සද්ධාවන්ත රජ කෙන. ොම සදධහාවන්තයි කියන්නේ අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු එන කල පිය පදවිය ප්‍රාර්ථනා කරගෙන කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන යන මහා බෝධි සත්්‍යයෙ ැටට ඉතිහාසේ හඳුන්නන්. බෝම සද්ධවන්තයි යාරාම සෙනසුන් හදලා මහා දංවැටවල් පවත්වනවා. භික්‍ෂූන් වහන්සේලාට නිතර රාජ්‍ය අනුග්‍රහයෙන් සිවපසයෙන් ඇපහු පස්ථාන කරන. හා මහාදවියත් ඒකට මෙ එකතු වෙලා පින්කරන්න දක්ස වන මේ විදිහට පින්කරගෙන පින්කරගෙන දෙන්න අබොහෝම ආදරින් බොහොම සමගියෙන් රජකන් කරගෙන මේ රාජ්‍ය පවත්වගෙනයන් අතරතුර ඒ ප්‍රදේශ තිබිච්ච දකුණේ විහාරයක් බවට පත්චච්ච එදාම ආරාම සෙනසුනකට දවසක් විහාර මහදේවිය ධනී සකස්කරගෙන ගියාස්වාමීන් වහන්සේලට දානි පූජ කරන්න. මේ ධනී පූජා කරන්න යනකොට ඉන්න ආරාමින සියලු ස්වාමීන් වහන්සේලට දන් පැන් පිළිගන්නලා. විහාරස්ථාලි නායක හාන්දුරන් වහන්සේට ගිහිලා වන්දනාකරපේලාවේ උන්හන්සේ දිවැස් ලාවී ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ නම. උණහන්සේ දිවසින් බැලුව දේවිය ඔබ බොහොම දුකෙන්ඉන්නේ. ඔබ බොහොම හිත්වේදනාවෙන් ඉන්නේ. ඇයි දේවිය කිය ඇැහෝ. එතකොට කියනවනි ස්වාමීණ පුදකුමාරෙක් නැති නිසා රජ්ජුරූ බොහෝම දුකෙන් ඉන්නේ ර්ජුරූ රජකංකරත් රජතුමාගේ හිතේ දුක් තියෙනවා. පුදකුමාරෙක් ැති නිසා. ඒ නිසාත් දරු සම්පතක් නෑ ඒක් දුකතියෙනවකිව රජකම් භාරගත්. එදා මේ මහරහතන් වහන්සේ බැලුව මේ දේවයට දරු සම්පත් ලබන් තරම් පුන්නේේ මහිමයක් තියෙනවත්. උන්හන්සේ දකිනවාම මේ දේවිය සාමාන්‍යකෙනෙක් නෙමයි මහා පින්වන්ත පාරමී පුරාගෙන යන කෙනෙ. අනාගතයේ බෝධි සත්්‍යයන්සේ පෙරුම්පුරාගෙනයන් අසංකයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා පින්වන්ත දෙන්නේෙක් දරූ හැටියට මේ දේවියක කුසිම් බිහිවෙලා මේ රටත් ශාසනයක්ත් ආරක්සා කරන. මහා පින්ංවන්ත දරුවන් ලබන්න පිනතියෙන. ඒ අයි දැන් කොහෙද ඉන්න කියලා. මේ මහරහතන් වහන්සේ දිවසින් බලනකොට දැක්කා මේ ආරාමිම පොහෝම රෝගාතුර වෙලා හිටියේ ස්වාමීන් වහන්සේ නමක් මේ මහරහත්තන් වහන්සේ දැක්. ඒ තමයි එදා දුටුගැමුණු රජ්ජුරු හැටියට? පහලවෙච්ච කෙනා ඊට පෙරත් දෙව්ලොවි මනුලවට ඇවිල්ලා. ඒ වෙන කොටේ ආරාමි සිල් ගුණදහම් රැකගෙන පාරමී පුරාගෙන බොහෝම සිල්වත්තු ගුණුවත්ත තුසිත දෙව්ලව හිත පිහිටවාගෙන උන්නහන්ේ වැඩයින්න. එදා විහාර මහාදේවයටට මේ මහරත්තන් වහන්ස කෙනව දේවිය ඔබ යන්න අන්නාර කුටියට. මේ කොටියේ වැඩයින්න මේ ස්වාමීන් වහසේ බොහොම වයෝර්දයි. උන්වහසේ බොහොම ගිලංවෙලා දැන් වැඩයින්. උන්වහන්සේගේ ආයෂ දැන් අවසන් වේගෙනයන්. උුහන්සිත් තුුිත දෙව්ුලව හිත පිහිටවාගෙනඉන්නේ. ඔබ ගෙහි හරාධනයක් කරන්න තුසිත දෙවුලොව උපදින්න පෙර තව එක වතාවක් මේ ලංකාභූමිය ඉප දෙන්න. දේවේගේ කුසේ හිත පිහිටවා ගන්න කියලා මනුලව ටාරාධනයක් කරන්න කියෝ. එතකොට මේ සිදුවීමත් එක්කම එදා විහාර මහාදේවයට බොහොම සතුටක් ඇතිවුණා. දේවය මොකදකරේ තෑගි බෝග නහන්සේට සාමාන්‍යයෙන් පිරිකර, බෙහෙත් පිරිකර මේවා සකස් කරගෙන උන්හන්සගේ කුටියට ගිහිල්ල ස්වාමීණී උන්නහන්සේට ස්වාමීණය කියල මේවා උන්වහන්සේට පූජා කරා. පූජ කල තමන්ගේ කාරණයේ සිහි පත් කලාරාධනයක් කර ස්වාමීණී නායකහන්දුරන් වහන්සේ උබහන්සි ගැන දැනුම්දුන්නා. ඔබහන්සි තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන ඉන්න බව දැනගත්තා. දිවලෝකෙ වඩින්න පෙර තවක වතාවක් මේ මනුස්සලෝක ඉප දෙන්න. ඔබහන්සට පුළුවන් මගේ කුසේ හිත පිහිටවාගන්න. බොහන්සේ මහා පින්වන්ත කෙනෙ. මේ ශාසනයේ බබලවන්න පුළුවන් කියෙලා ආරාධනයක් කරා නෑදේවිය මන්තුසිත දෙව්ලව හිත පිහිටවාගේ නවසානයිකය. දෙවැනි වතාවෙත් ආරාධනාකරා ඒවලාේ ප්‍රතික්ෂේප කරලකි නො දේවිය ම තුසිත දිවිය ලෝක හිත පිහිටවාගේ නවසාන. තුංගනි වතා විහාර මහදේවී කෙනව සාමිණී උබහන්සේ සාමාන්‍ය තැනක සාමාන්‍ය පවුලක මනුස්සලෝක ඉපදුනොත්. බොහන්සේට පෙරම් පුරාගන්න පාරමී පුරන්න ශාසනයේ බබලවන්න ලොකූ දෙයක් කරන්න අපහසුයි. නමුත් උබහන්සේ රජකං කරන රජ පවු්ලක ඉපදනොත් රටත් ශාසනයක්ත් බබලෝල වෙෙර විහාර හිදික් කරල්ල බුද්ධ වාසනයේ බබලවල පාරමි පුරාගන්න පහන්සුයි. ඒ ගැන හිතන්න කියව. ඒවෙලා මේ සාමීන්හන් සිට හිතන මේ දේවී කියන කතාව ඇත්තක් තියෙනවානේ. මම ධාර්මිෂ්ටෝ මට රජකං කරන්න පුුවන් රජ පවුල ඉපදනොත් වෙෙර විහාර හදන්ඩ පුුවන් සාසනයේ බලවන්න පුුව. බුද්ධ ශාසනී දියුණු කරලා මට පාරමී කපුරාගන්න පහසුයි නේද කියන සිතුවිල්ල හිතට ඇතිවුණ. ආරාධනයේ පිළිිය අරගෙන කිනො දේවිය ඔබෙම නන්දැන් යන්. ඔබේ ආරාධනේ මන් පිළිගත්තකයෝ.දේවිය බොහෝම සතුටින් උන්වහන්සේට වන්දනා කරළ මාලිගාවට පිටත්තු වනාා හැබැයි ටිකදුරක් යනකොටම. මේ ශවාමීන් වහන්සේ අර කුටියම අපවත් වනාා. උහසේ බොහෝම රෝගාතුර වෙලා හිටියේ. ඒ වෙලාවම අපවත්වෙනවා අපවත්වන මුහොත්තෙම, ේවියගේ කුසට අමුත්තක් දැනුන මාලිගාවට රථයෙන් යනගම. දේවය කරත්තය අරගෙන යනායට කිව ඉක්මනට හරවන්න ආපහු යංකීව. ඒ මොහොතෙම දේවතාවරු දේවිය වාාඩිවෙලාගේ කරත්තේ ඒ රෝධය ඒ පැත්තෙ රෝධය පොවෙ හිරවෙන්න එරන්න සැලැස්ව කියනවා. ලකුණක් වසේ. දෙවී ආපහු හැරිලා ආරාමි ගහහින් බලන්නකුට උන්හන්සේ අපවත් වෙලා. ඔන්න ඔය විදිහට තමයි. දුටුගැමනු කුමාරයගේ. ු පිඳ ගැනීම විහාර මහා දේවේගේෙ කුස පිළිසිඳ ගැනීම ගැන ඉතිහාස පොත්තු ල අපේ සඳහන් වෙලා තියෙන්. එදා පිංවතුනින් මේ විදිහට මේ කුසේ පිලිසිඳගත්ත මේ මහා පින්වන්ත කෙනා තමයි දුටු ගැමුණු කුමාරය හැටියට එදා ගැමුණු කුමාරය හැටියට විහාර මහා දේවය කුසිල් ලෝකෙට බිහිවෙත්. ඒවගේ මයි තමන්ගේ මලනුවන් හැටියට මේ සද්ධාතිස්ස කුමාරයක්ත් ලෝකෙට විහාර මහා දේවේක කුසින් දෙවනි දරුවෙක් හැටියට බිහිවෙන. මේ දෙන්නම කල්ප ලක්ෂයක් අසංකේයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගණ යන මහා පින්වන්තයු දෙන්න. තැන් දුටගැම රජ්ජුරෝ ගැන ඔබට එක පාරට ඉදිහා බලනකොට. ඔබ දුටගම රජුරුව ගැන හල යෙන්නේ. මේ රට යුද්ධයක් කරා රටක් සේසත් කරා එලාරෝ පරාජයට පත්කරා වෙහෙර විහාර හැදවා. හෙකොට මේ වගේ තොරොත්තුරු ටික් අපිට දුටගම රජ්ජරුවෝ ගැ අහන්න ලබෙනවා. හැබැයි දුටගැම රජ්ජුරූ යුද්ධ කරේ. මොනොවගේ චේතනාවක් දරාගෙන. තෙම අද මේ ලෝක නායකෙකුටුවත් අද ලෝක යුද්ධ කරන කෙනෙකුටුවත් මේ කිසිම කෙනෙකුට දොටුගමුණු රජ්ජුරුවන්ගේ යුද්ධ ඒ යුද්ධ චේතනාව ඒ තිබ්බ පිරිසිදුභාව ඒ ස්භාවේ ගැන අපිට හිතාගන්නවත් පුළුවන්කමක් නෑ. දුොටුගැම රජ්ජුරෝ සේනාව සංවිධානය කරලා. තිස්ස මහාරාම චෛත්‍ය වැඳල එතනින් තමයි ගම ආරම්භ කරන්න. දැං අවියයාාවවි දරගෙන සේනාව පුහුණු කරලා පුරුදු කරලා එදා තිස්ස මහාරාමි වැඩහිටියකිනො දොළොස් දාහක් මහරාහත්තන් වහන්සේලා. ඔබ හල ඇති සිතුල් පව්ව දකුණේදා මහාවිහාරි බවට පත්වනේ තිස්ස මහාරාමි. ඒවගේම සිතුල් පව්ව තමයි කැලේ බණභාාවනාකරගෙන වැඩහිටිය ආරන්්‍යවාසී භික්‍ෂූන් වහන්සල වැඩහිටිය. එදකොට සිතුල් පවවිත් වැඩහිටියා කැලෑබඳෝ බණභාාවනා කරන දොස්දාාක් තරම් මහරාත්තන් මහන්සිලා වැඩහිටිය. ටු කමන ුමරයා ධාතිසක කුමාරයත් අධ්‍යාපනය ලබන්නේ තිසමහරාමි වැඩහිටියමී භික්‍ෂූර ණහන්සේලා තමයි මේ රාජ කුමාරුවරු දෙන්නට ශිල්පශාශ්‍ර අධ්‍යාපනයේ ඒ රාජකීය.මී උගැන්වීම් සියල්ල උගන්නලා මේ අයව ඥානවන්තය අම්බවට පත්කළලා ශාසනය ගැන හිත පහාදවලා අවශ්‍ය මට්ටමට ශිල්ප සාස්ත්‍ර ගැන දැනුමලබලදින්. එදා දුටුගැම රජුරෝ සේනාවත් එක්ක ගහිල්ල තිස්මහාරාම මහා සෑවන්දනා කරලා. මහරහතන් වහන්සේලා ඉදිරී ආයුධාතටාරගෙන සත්‍ය ක්‍රියාවක් කරා. ස්වාමීණින් මම මේ යුද්ධෙට යන්නේ හුදෙක් රජ සැප පිණිස නොවයි. බුද්ධසාාසනයේ චිරස්තිිතිය උදෙසාම් මයි මේක සත්‍යයක්මයි. ඔබහන්සෙලා මගේ හිත දකිනො ඇත්. මම මේ රජ සැප පිණිස රට විශාල කරගන්නවත් භූමිය විශාල කරගන්නවත්. භූමි තන්හාාවකින් රජසැප පිණිස සතුරෙක් පරාජයට පත් කලලා භූමයක් අල්ගන්න යන ගමනක් නෙමේ මම ශාසනය වෙනුවෙන් යන ගමන. ඔබහන්සේලා මගේ පිරිසිදු භාවේ දකිනවනං මාත්‍ය එක්ක මේ ගමනේ පෙරගමන් යන්න පිරිසක් වඩින්න කියලා දුටුගම රජ්ජුරෝ මහරහතන් වහන්සේලා ඉදිරියේ වදනා කරලා සිහිපත් කර එදා මේ දොළොස් දාහක් මහරහතන් වහන්සේලා අතරින් පන්සීයක් මහරහතන් වහන්සේලා ඉදිරි පත්වන රජතුමායෙක් පෙරගමන් යන්න මේ යන ගමනට. එතනද තැම්බලන්න දුටගමට රජ්ජුරු මේ යන්න යුද්ධෙකට සේනාවක් එක්ක යන්න හැබැයි මේ අන ගමනට පෙරගමන් යන්න ඉදිරිපත්වනේ මහරහතන් වහන්සේලා පන්සීයා. එදවට පෙන්වතුනේ එදා දුටුගැම රජ්ජුරුව එක්ක පන්සීයක් මහරහතන් වහන්සේලා මේ ගමනේ පෙරගමන් යන්න ඉදිරිපත්ව වනා හැයි දැන් දුටුගම රජ්ුරුව යන්න මේ යුද්ධෙකට ැ මේ යුද්ධකට ගත් රජ්ජරුවන්ගේ චේතනාවතියෙන්නේ බුද්ධ ශාසනී වෙනුවෙන් මේ රට එක් සේ සත් කරන්න යන ගමන. රජ්ජුරුවෝ නලලේ ජටාව බැඳගත්තේ බුද්ධෝතිලෝක සරනෝ, බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන් තන් සරණංකේමං බුද්ධෝ මේ සරණංවර ගච්චාමි සරනම් බුද්ධහන් නත්ති මහියම් බයන් සද. අන රජ්ජුරුවන්ගේ මධිෂ්ානේ රත්තරම් පත්තීරුවක ලියලා නලෙ බැගත්තා. දම්මෝතිලෝක සරනෝ දම්මෝ සුරියෝ තමෝනුදූ ඒවන්තන් සරණං කේමං දම්මෝ මේ සරණංවරන් ගච්චාමි සරණන් දම්මන් නත්තිමයි අම්බයන් සඳ. ඒවගේමයි සංගෝතිලෝක සරණෝ සංගෝ සුරියෝ තමෝුණුද ඒවන්තන් සරණං කේමන් සංගෝමයේ සරණංවරන් ගච්චාමි සරණන් සංගන් නත්ති මහියම්බයන් සඳ. මේ විදිහෙට බුද්ධ දම්ම සංග කියන නරුවන් ගැන තියන ගාතාරත්න තුන නලලේ ජටාවේ රත්තරම් පත්තීරුවක ලියලා නලලි බැඳගත්තා. යුද පෙරමුණේ ඉදිරිිය අරගෙන ගිය අවාවිධ ටික නෙමේ. රජ්ජුරුවන්ගේ එකම චේතනාව ශාසනී වෙනංයන ගමන සර්වච්ඥ දහතුන් වහන්සේලා තැන්පත් කරා ජයකොන්ත. ජයකොන්ති දහතුන් වහන්සෙලා තැන්පත් කරලා තමයි ඒ දහතුන් වහන්සේලා තමයි පෙරටු කරගෙන බෙරගහගෙන පංච තූරීනාද සහිතව මුතුකුඩයකින් දරාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරිියෙන් වඩින වසේ දහතුන් වහසේලා වඩම්මගෙනගේ. තැන් ඔබ දැකල ඇති අපි නිවසක දාානයක් දෙනෙකුට හරි විහාරස්ථානක පින්කමකට පිරිත් පිංකමකට හරි. මුලින්ම වඩම්වන්නේ සදහතුක ධාතු කරඩුව. බුදුරජාණන් වහන්සේව තමයි, දාතුන් වහන්සේලාගේ අර්ථවත් කරන්න. එදකොට මේ සදහතුක ධාතු කරඩුව නිවසට වඩම්මනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිියෙෙන් වඩිනවා. ඊට පස්ස තමයි. පිරිතක නං පිරිවානා පොත්ව වහන්සේලා ධර්මරත්නය ඒළඟට සංගරත්නය වඩින්නේ. එදාමේ යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙනගේ සර්වච්ඥ දහතුන් වහන්සේලා බුදුරජාණන් වහන් සිදිරීෙන් වඩිනෝ. ඒළඟට පන්සීක් මහරහත්තන් වහන්සේලා පිරිත් සජ්්‍යහයනා කර කර ඒට පිටු පසිංග වැඩම කර. ඒටත් පිටු පසින් තමයි රජ්ජුරුව සේනාවත්්‍යක ගමන ආරම්භ කරේ. මෙහෙමගේ ගමන තිස්ස මහහාරමේ ද. එදා රාත්‍රී ටික දුරක් ගමන් කරලා හවස් වෙනකොට බොහම ලස්සන මණ්ඩපයක් හදලා දහතුන් වහන්සේලා තැන්පත් කරලා ගිලම්පස බුද්ධ පූජාවල් තියල බුදුන් ඇඳල සංගයාට ගිලම්පස පූජා කරලා එදා රාත්‍රී නිදාගන්නු. උදේ පාන්දර අවවිච්ච ගමන් බුද්ධ පූජාවතිීල බුදුන් ඇඳල සංගයාට දානි ටික පූජ කරලා ගම ආරම්භ කරනු. මේ විදිහයට තමයි මේ ගමන පිටත්වෙ අයන්. එතකොට බලන්න යුද්ධකට මෙහෙමේ යනවා කියන්නේ. අද අපිට හිතාගන්නවොත් පුළුවන්ද. එදකොට මේ රජ්ජුරුවන්ගේ හිතේ තිබිච්චි මොන්න තරම් පිරිසිදු චේතනාවදද කියනෙ අපිට පැහැදිලිියොපේ නො. දැම් බලන්න මේ යන ගමනේ එදා යුද්ධයට යන අතරතුර දැක්කා මයංගනේ හරහා යනකොට මියංගෙන මහා සෑය ගරා වැටිලා. එදා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වේ නමවෙනි මාසි තමයි ලංකාවට වැඩම කරලා යක්ෂයන් පලවා හැරලා. එදා සබර්ගමෝ පාලනය කරපු පාල රජුරූ බනහල සුවවාන් පලට පත්වුණ සුමන සමන් දෙවියත්. කේෂදහතු මිටක් ලබා දුන්න ඒ කේෂ දාතුන් වහන්සේල්ලා තැන්පත් කළ ඉදිකරපු චෛත්‍ය තමයි මයංගෙන චෛත්‍ය රජාණන් වහන්සේ. ඒවගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්ණහන්සේගේ ග්‍රීවා දහතුූන් වහන්සේ සරබූ මහරහතන් වහන්සේ අහසින් අරගෙන නැවිල්ලා මයංගන මහන්සෑයි දාතු ගර්බය තුළ පිහිටේව කළ ඉ හාසියෙන්. මේ මහා සෑය ගරා වැටිලා හැබැයි යුද්ධෙට යන්න මේ හරහා යන්නගේ රජ්ජුරුවෝ ගමන ටිකක් නවත්තලා පිරිසත් සේනාවත් එකතු කරගෙන මයි අගෙන චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළ චෛත්‍ය තවත් විශාල කරලා හදනෝ. ඒ අතර තමයි බුලතා කියන යෝධය එදා ඒ වැවසකස් කරන්න. එතකොට අපිට පේනවා මේ විදිහට රජ්ජුරුව යන ගමන තුළ යම් ප්‍රදේශයක් හරහා යනවන්ද ඒ ප්‍රදේශය විහෙර විහාර ප්‍රතිසංස්කරණය කරගෙන වැව් සකස්කරගෙන රටට මහාභාග්‍යයක් කරගෙන තමයි මේ යුද්ධෙට යන ගමන පවා මේ බෝධි සත්වයන් මහන්සේ මේ ගමන ආරම්භ කරන්න එතකොට අපිට පේනවා මේ යුදධ පෙරමුණේ ගිහිල් අයිදා මේ රටේ එක් සේ සත් කරගත්ත දුට ගැම රජ්ජුරු දැම් බලන්න ඒලාර මේ රට අවුරුදු හතලිස් ගානක් පාලනය කරපු මේ සොලී පාලකෙක් හැටියට ඉතිහාසි සඳහන් වෙනවා. හැබැයි එලාර පරාජයට පත්කරලා මේ රට එක්සේසත් කරපු දුට ගැම රජ්ජුරු. කවදාවත් එලාරගෙන් පරම්පරාවෙන් මුළු සියලු සොලීන්ගෙන් පලිගන්න කල්පනා කරේ නෑ. එලාර වෙන වෙනුවත් මහා සෑයක් ඉදි කරෙව. එලාර රජ්ජුරුව වෙනුවෙන් චෛත්‍යයක් ඉදි කර. ඒ විතරක් නෙමේ දුට ගැමු රජ්ජුරුව අනකරා. විසම කෙනෙක් මේ එලාරගි සොහොන සෑයක් හැටියට ඉදිකරපු මේ තැන මෙතනින් නටනටායන්න එපා. බෙරගගහයන්න එපා, තොප්පිදාගෙන මෙතන ඒ විදිහට අගෞුර වෙන විදිට හැසිරෙන් එපා සතුරෙක්කුනත් පාලනය කරපු පාලක රජ කෙනෙකුට ඒ ගෞරවේ දක්වන්න කියලා අන්න බෝධි සත්වයන් වහන්සේලා ගෙස භයි. එදා දුටගැම රජ්ජුරුව මේ රට එක් සේසත් කර අවසන් වෙලා ඉස්සර්ලාම, අනුරාධපුරේදී දැන් අනුරාධපුර නගරය අවුරුදු ගණනාවකට පස්සේ දුටුගැම් රජ්ජුරූ මුදවා ගත්හ ස්ොලීන්ගේ. දැන් අනුරාධපුරේ ජෛශ්‍රීීම හා බෝධීන් වහන්සේ වැඩන්න. මේ බෝධීන් වහන්සේ ආරක්ෂාවනේ මහා පුදුම විදිහෙට. එලා අවුරදු හතලිස් ගානක් මේ ප්‍රදේශ පාලනය කරත් ජෛශ්‍රීමමහා බෝධීන් වහන්සේට හානියක් කරගන්න බැරිව වුණාවට. ඒ අතර, දුගම රජුරු යුද්ධ්‍ය අවහසන් කරලා සේනාාවත්්‍යෙක්ක ඉස්සරල්ලාමගේ ජයිශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක්තිය. මේ අන ගමනී බෝධීන් වහන්සේට පුද පූජාවන් කරලා යයිශ්‍රීමමාා බෝධීන් වහන්සිට බෝධි පූජාතියල වදනා කරලා බුදුන් ඇඳල එන අතරතුර තමයි අමාත්‍යවරේ මහමෙවුනා උයනේ නිදහස්සේ ඇවිදගෙන නැවිදගෙන මේ උයන්සිරි නරමගෙන එනකොට තමයි දකින්නේ. එදා සෙල් ටැම්බ එදා මෙහිදු මහරහත්තන් වහන්සේ දේවානම් පේති සරජ්ජුරුවන්ට අනාගතේ නොබේ මොනපුුරෙක් හැටියට පහල වෙන දොටුගමුණු නම් රජ කෙනෙක් මේ රටේෙක් සේෂත් කරලා මේ භූමයේ මහා සෑයක් කරවනවා කියලා මේ කියපු අනාගත වාක්‍ය සඳහන් කරපු සෙල් ටැබ දකිනෝ. ඒවි තරක් නෙමෙයි සංගය අවදෙසා නව මහල් ප්‍රාසාධයක් ඉදි කරෙව්වා. මිරිස වැඩි චෛතතිරජාණන් වහන් සීදිිකරවන්න නි දදුටුගම රජුරු. ඩැං. ද්ද අවසන්වෙච්ච මන් දුටුගම රජරු ඉසරලාම කරේ සංගයා රැස් කරන් සංගයා රැස් කල්ල මහා සංඝයාට කෙන ස්සාමිණි උබහන්සේලා මේ අවුරුදු ගණනාවක් මේ යුද්ධෙ නිසා ඔබහන්සේලා පීඩාවට පත්වෙන් ඇති මේ රටවැසියන්ටත් බොහෝ පීඩාවන් සිද්ධ වනා ඔබහන්සේලට හරියට පෝය කර්ම විනේ කර්ම කරගන්න පවා නොහැකි වෙන්න ඇති ඒ නිසා ස්වාමීනිි මං මුලින්ම ඔබහන්සේලාට පෝය කර්ම විනේ කර්ම කරන්න පෝයගයක් හදල පෝජ කරන්න බහසලා මට සුදුසු සැලැස්මක් ගෙනත් දෙන්න කියෝ. ඒවෙලාවෙ රජිතුමාගේ මේ ඉල්ලීමට සතුරු වෙච්ච මහරහතන් වහන්සේලා සංගයා රැස්සෙලා අටනමක් මහරහතන් වහන්සේලාට පැවරවා අහසින් ගිහිල්ල දෙව්ලොවට රජුරු ඉල්ලුවේ මට දිවිය බිමානිික සැස්මක් ගෙනත් දෙ. අටනමක් ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සලාට පැවරුවා බොහන්සිලා දෙවුලොවට යන් දිවිය ලෝකෙ තියන බොහොම ලස්සන දිවිය සැලස්මක් ගෙනහල් රජ්ජුරුවන්ට දෙන්නකිව. එදා බිහිරණී කෙන දිවයාංගනාවට, තවතිසා දෙවුලෝ පහළවෙච්ච නවමහල් සටටුවනින් පහළවෙච්ච දිවිය විමානයක් තිබුණ. මේ විමාන්‍ය අනෙත් විමාන අභිභවා බැබලෙනවා සට්ටුවනේ. මෙන්න මේ විමානය සැලැස්ම අරගෙන් ඇවිල්ලා අටනමක් මහරහතන් වහන්සේල් රජ්ජුරුවන්ට දුන්නා රජතමනින් මෙන්න මේ දිවිය විමානෙ. තෞතිසා දෙවුලෝ බිහිරණී කෙන දිව්‍යයාංගනාවට පහළ වෙලා තින දිවිය විමාන. මේක නවමහල් දිව්‍යවිමානයක්. මේවි දිහෙට්ට පෝයගයක් කරලා සංගයාට පූජා කරවන්න, ඒ ඒ මහලතුළ ඒ ඒ භික්ෂූන් අහන්සේලාට පෝය කර්ම කරන්න සුදුසුුවෙන ආකාරයට. රජතුමා බොහොම සතුටට පත්වෙලා සංගයා වෙනුවෙන් මේ නවමහල් ප්‍රාසාධ අදාපිකැනෙ ලුවා මහාපාය. මේ පෝයගේ තමයි කරලා සංඝයාට පූජා කරන්න. මේ මහා පිංකම කරන අතරතුර තමයි දුට ගවු හජුර දවසක්. නාන්න ගිය වෙලාවේ. එදා ජයකොන්තේ තරගෙනම ගියා. ජයකොන්තේ තමයි රජ්ජුරුවන්ගේ ජයග්‍රහණ සංකයේ. මේ ජයකොන්තේ තුළ තැම්පත් කලතියනනි සරර්ුවච්ඥ ධාතුන් වහන්සේල. මේක රජතුමා යනකොට ඉදිරියේ පෙරහැරින් බෙරගහගෙන පංචතූරයේ නාද සහිතව දහතු කරනුවක් පඩම්මන වගේ මුතුකුඩ දරගෙන බොහොම ගෞරවානිිතව තමයි මේ ජයකොන්තේ වඩම්මගෙන ගිය. එදා මේ යන ගමනි රජතුමාට හිතනවා දැම් මෙතනදි පැම් පහසු වෙලාගියොත් හොඳයි එදා එතනතියෙන ගල් තලාව මත මේ ජයකන්ති බොහොම ගෞරවාන්විතව තැපත් කරලා ඒ පිරිසට කිව ආරක්‍ෂාවඩ් වටේට වැඩයි ඒ අය හරියට බුදුරජාණන් වහන්සේට පවන් සලන වගේ පවන් සලමින් සේසත් දරාගෙන මේ ජයකුන්තෙළඟ මේ රාජකී පිරිස වැඩයි නතරතුර රජ්ජුරූ එදා බසවක් කුළම වැවිෙන් පැම් පහසුනා එදා පැම් පහසු වෙලා නාලා ගොඩ ටැවිල්ලා මේ ජයකොන්තේ ගන්න සූදානං වෙනකොට ජයකොන්ති ගන්න පුළුවන්ක මක් නෑ අර ගල මත එහෙමම පිහිටලා. එදා පුදුමට පත්වෙලාකෙන රජතුමනනි මේ ජයකොන්ත එහෙම පොළො පිහිටල මොකද අපි කරන්නකිම්. ඒවෙලාව රජතුමා ඉක්මනට සංගයා රැස් කරල්ලා සංගයාගෙන් විමසන ස්වාමීනේ හරිම පුදුමයි හරිම ආශාරය මධ්‍යයා මේ ජයකොන්ත මෙතන මේ භූමීම පිහිටලා තියෙන. අපි මොදරන්නකින්. එදා වැඩහිටි ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා කියන රජතුමනි, ඔය ජයකොන්තේ පිහිටලා තියෙන තැන. අපේ බුදුරජාණන් වහන්සේ තුංගනි වතාාව ලංකාවට වැඩම කරපු ගමන පන්සීයක් මහරහත්තන් වහන්සේලා සමඟ මෙතන සමාපත්තියෙන් වැඩහිටිය තැන. ඒනිසා ඔය ජයකොන්තේ තැම්පත් කරලාම් මෙතන මහාසෑයක් චෛත්‍යයක් කරවන්න. ඒ තමයි මිරිස වැඩි චෛත්‍රරාජාණන් වහන්සේ. ඉදා ජයකොන්තේ නිදන් කරලා දුටුගැමමුු රජුරු අනුරාධපුර නගරය රුවන් වැලි මහා සෑ ඉදි කරන්න පෙර තමයි මිරිස වැඩි චෛත රාජාණන් වහන්සේදි කරන්න. ඉදි කරලා මහා සංගයා රැස් කරලා මේ මිරිස වැටි චෛත්‍යය ජයකොන්තේ නිදන්කරපු ශාසනයට සග සතු කරලා පූජා කරන. දැම් බලන්නමී විදිහට මේ දුටුගැමු රජ්ජුරුව කියන්නේ මොනතරම් මහා පින් කන්දරාවක් රැස්කරගත්ත බෝධිසත්්‍ර චරිතයද. අතරතුර රජ්ජුර රටේ දියුණුව වෙනුවෙන් වැව්පොකුණු කෙරෙව්වා වෙෙර විහාර කෙරෙව්වා ගම් සංවර්ධනය කර මේ කරගෙන යනකොට අර සෙල් ටැේ තියන තොරුතුරු ගන දැන් රජුරුවෝ හිතහිතා ඉන්නවා මේ බෝමයේ මහා සෑයක් කරවනවා කියල සෙල් ටැබේ සඳහන් වෙලා තියෙනවා. පංහ තුනී ඔය දුටුගැම රජ්ජුරුවර් වන් වැලි මහා සෑය කරවන සිදුවීම. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දකිනවා. න්හන්සේ බුදු ඇසින් ැකල මහාකාශිප මහරහතන් වහන්සේට මේක දේශනා කරලා තිබුණා අපේ බුදුරජාණන් වහන්සේ ජියුමානු වැඩ ඉන්න කාලේ. අනාගතයේ උහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදිලයන ආකාරයත් ඒ දහතුන් වහන්සේලාගෙන් රාමගාම නගරේ කෝලි රජදරුවට ලැබෙන දධාතු ද්‍රෝනෙ ලංකාභෝමියයට ලැබෙන ආකාරයත් අනාගතයේ ස්වර්ණමාලි මහා සෑ නමින්. ලංකා බෝමයේ පහළ වෙන දුටු ගැමුණු නම් රජ කෙනෙ මහා සෑයක් කරවලා දහතුන් වහන්සේලා ද්‍රෝණයක් තැන්පත් කරන මේ විස්තරය, මහාකාශිප මහරහතන් වහන්සේව අපේ බුදුරජාණන් වහන්සේ දැනුවත් කරපු විස්තරයක් දේශනාවල සඳහන් වෙනවා. මේක සඳහන් වෙන්නේ පළවෙනි ධර්ම සංගායිනාවෙන් පස්සේ. එදා ද්‍රෝන අටකට බෙදලදීපු සරුවචඥ්‍ය ධාතුූන් වහන්සේලාට අනාගතයේ අන්නේ තීර්ථකයන්ගෙන් අන්නේ රජවරුන්ගෙන් හානි සිද්ධ වෙන බව එදා මහාකාශප මහරහතන් වහන්සේ දවසක් භාවනා කරනකට දිවසින් දකිනෝ. උනහස කල්පනා කරක් කොහොමද අපි දහතුන් වහන්සේලාගේ ආරක්ෂාවෙනුව මොකක්ද කළයුත් අර බෙදලදීපු ධාතුන් වහන්සේලා ද්‍රෝනාටෙන් එක් ද්‍රෝණයක් නං ආරක්ෂිතයි එක බුද්ධිෂ්ඨානය ඒ තමයිඉරුවන් වැලි මහ සෑට ැබිෙන දහතු ද්‍රෝණ. නනික් ධාතුන් වහන්සලා දෝන හතම එකතු කරලා පොළොව ඇතුළේ වාල සංගටකේ නම් වූ ආරක්ෂිත තැනක පොළොව ඇතුළි ධාතු නිධානයක් කළ යුතුයි. මෙන්න මේ කාරණා සියල්ල භාවනාවෙන් දකින මහාකාශ්‍යප මහරහත්තන් වහන්සේ එදා අජාසත රජ්ජරුව කැඳවල රජුරුවන්ට දැනුන්දුන රජතුමනි අපි බෙදාදීපු දාතුන් වහන්සිලා ්‍රෝනාට ්‍රෝන හතක් ආපහු එකතු කර යුතුයි. අනාගතයේ දහතුන් වහන්සේලාට විශාල හානියක් උපද්‍රවයක් සිද්ධවෙ. එදා මේ මත අර බෙදලදීපු ධාතුන් වහන්සේ ආපහු එකතු කෙරෙව්වා. ඒ සෑවල්ලොල ඒ චෛත්‍යවල ධාතුන් වහන්සේලා ඉතාහම ස්වල්පේ බැගින් තියෙන් නැරලා ඒ ධාතුන් වහන්සේලා ආපහු මහාකාශිප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජදරුවූ දැනුවත් කරලා ධාතුන් වහන්සේ ආපහු ලබාගත්. හැබැයි මේ සියල්ලට අනුග්‍රහහිදුනෙ අජහසත්ත රජ්ජරු. ජුරෝ කිව ස්වාමයිනිින් ම දාතුර නිධානට කටයුතු සංවිධාන කරන්න. පොළො ඇතුළේ දහතුන් වහන්සේලා නිධං කරන්න උබහන්සලගේ අවශ්‍යතාවේ පරිදි උබහන්සලා මට උපදෙස් දෙන විදිහට මං හැමදේම කරන්න. හැබැයි ඒ ඒ රජදරුවන්ට බෙදාධීපු ධාතුන් වහන්සේලා ආපහු ඉල්ල ගැනීම උබහන්සේ සතුයි. මොකද ධාතුන් වහන්සේලා බෙදල දෙන්න වෙලාවෙත් තව පොඩ්ඩි යුද්ධෙකට පටලෙන්න්න වෙන. ඒනිසාම් ම දාතුන් වහන්සසිලා පහු ඉල්ලන්න ගියෝොත් ඔුන් මායක්ක යුද්ධ කරන්න නී. එනිසා සවඔබොහන්සේලාට ඒක බාරයි. ආරක්ෂා කරන කටයුතු තුළ ගොඩනැගිලි ඉදිකිරීම පොළොව ඇතුළි ආරක්ෂ කරවීම ඒ ආරක්ෂත වැඩපිළිවල ඒවමන් කරන්නං කිවු. ඔය විදිහටර බෙදලදීපු ධාතුන් වහන්සේලා ්‍රෝනාටෙන් රෝණ හතක් එකතු කරා. එකතු කරලා රජගහනුවර විශාල් ගල් පරොත්යක් පිහිටි භූමියයේ පරවතය, උුණහන්සේලා ඉරදියෙන් එතනින් අතුරු දහන් කරලා එතන තමයිකි නො පො ඇතුළට හාරලා වටේට බැඳල පොළොව ඇතුළි චෛත්‍යයක් හැටියට සකස් කරන. මේ චෛත්‍යය තුළ අර එකතු කරගත්ත ධාතුන් වහන්සේලා ද්‍රෝන හතම කරඩු හතක තැන්පත් කරන. එතනද අජාසත්ත රජ්ජුරු වහනව මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේෙන් ස්වාමීනිී. බුදුරජාණන් වහන්සගේ ධාතුන් වහන්සිලා ්‍රෝන අටක්නේ. ඇයි අපි දෝන හතක් විතර කාරක් සාකරන්න. ආමගාම නගරි කෝලි රජදරුවට ලබාදීපු දාතුන් වහන්සේලා ද්‍රෝණියය එකල. අන්න එතනදී මහාකාශිප මහරහතන් වහන්සේ දේශනා කරනෝ රජතුමනි ඒ දහතුන් වහන්සේලා ද්‍රෝණය අපි අමුතුුවෙන් ආරක්ෂා කළේතුනෑ. බුද්ධ අධිෂ්ඨානයක් මත ඔය ධාතුන් වහන්සේලා ද්‍රෝනියම තවට්ටික කාලෙකින් නාගලෝකට යනෝකිව. මොක දේවෙනකොට ගංගානන් ගංගාසල චෛයිත්‍යයක් හදල රාමගාම නගර කෝලි රජිදරුවයේ මහා සෑට දහතුන් වහන්සේලා තැන්පත් කළ වන්දනා කරනු. විසාාල ගංවතුරක්ක චෛත්‍ය කඩාගෙන ගඟට වැටිලා කරඩුව ගඟ දිගේ පාවෙලා බුද්ධරශ්මි විහිදෝමින් මහා සාගරීයට යනවා. සාගරයේ මත ගිලෙන්න්නේ නැතුව බුද්ධරශ්මි විහිදමින් පාවින මේ කරඩුව දකින නාගලෝකෙ නාගයන් කරඩුව නාගලෝකිට අරගෙන යනවා. නාගලෝකයේදේ අවුරුදු ගණනාවක් නා රජවරු දාතුමන්දිර මවාගෙන මේ ධාතුරන් වහන්සිලාට පුද පූජා කරනවා. රජිතුමනි ඔය නාගලෝකෙට අරගෙන ගිය දාතු කරනුව. අනාගතයේ ලංකා බූමී දුටු ගැමුණු නම් මහා පින්වන්තු බෝධි සත්තු රජ කෙනෙක් පහළවෙලා. මහා සෑයක් කරවලා නාගලෝකින් ඔය ධාතුන් අහන්සිිල් අරගෙන නැවිල්ලා මේ මහා සෑයි තැම්පත් කරනවා. ඒක බුද්ධාධදිිෂ්ඨානය. බදුරජාණන් වහන්සේ කාරණයේ බුදුවැසින් දැකල දේශනා කරලා තියෙන්. එනිසා රජතුමනයේ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව ගැන අපි කලබලවිය ුතු නෑකියෝ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පවා අනාගතේ මේ රුවන්න්නලි මහසෑ ඉදිවෙන ආකාරෙේ. දහතුන් වහන්සේලා රුවන්නලි මහසෑයිට් ලැබෙනමේ සියලු සිදුවීම් බුදුවැසින් දැකලා දේශනාකරපු විස්තරී ඉතිහාසි සඳහන් වෙනවා. ඒවගේ මයි මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට් වැඩම කරලා දේවානම් පිතිස්ස රජුරුවන්ටත් මේ කාරණය ඔය විදිහටම කියනව රජතුමන ඔබේ මොුණපුරෙක් වන. දොඩුගමුණන් නම් රජකෙනෙක් මේ භූමියයේ මහා සෑ ඉදි කරවනු. මොකදේකත හේතුව දේවානම් පිතිස්ස රජ්ජුරුවෝ මේ භූමිය මහා සෑයක් ඉදිවෙනවා කියලමිහිදු මහරහත්තන් වහන්සේගෙන් දැනගත්ත වෙලාවෙ. රජුරෝ කෙනවනේ ස්වාමිනයේ සෑය ම ඉදි කරන්න. ඔබහන්ේ මට උප දෙස්තයෙන්. දඳදිතාම ිහිද මහරතාතන් වහසක රජතුම බ මේ කට ස දුස්සන්නේමේ. අනනාගත ඔබේ මුණපුරෙක්, පෙරුම් පුරාගෙනයන මහා පින්වන්ත බෝධි සත්යෙක් මේ චෛත්‍ය ඉදිකරන්නම ලෝකට පහල වෙන වකිය. එදකොට දේවානම් පිති රජරෝකින ස්වාමීණී මගේ මොුණපුරෙක් නම් මේ මහා සෑ ඉදිකරන්න මම ඉදිකරාහා සමානයි. එහමනක් ඔබහන්සෙල මට උපෙස් දෙන්නේ ඒ අවශ්‍ය වෙන විදිීට මංම කද්ද කළ යුත්තේ. අන්නේ උපදෙස් පරිදි තමයි එදා ෙල් ටැම්බේ මේ සියලු තොරතුරු සටහන් කරලා සෙල් ටැබක් පිහිටෙවේ. මේ තොරතුරුත් එක්ක තමයි රුවන්වැලි මහා සෑ ඉදිකරන භෝමිය එදා දුටු ගැමුණු අජතුමාට අනුරාධපුරේ නිදහස් කරගත්තට පස්ස මේ භෝමිය හොයාගෙන මේ භෝමිය මහා සෑ ඉදි කරන සියලු කටයතු සංවිධානය කරගන්න ලැබුණේ. පිංහතු නේරුවන් වැලි මහා සෑය කියන්නේ මේ තුන් ලෝකෙමතියෙන පූජනියම චෛත්‍යරජාණන් වහන්සේ. අද දෙව්ලව තියන සලුමිනිි මහා සෑදිහා ගත්තන්. බඹලව බ්‍රහ්ම දෙවියන් වන්දනා කරන සලුමිනි මහා සයේදිහා බැලුවත්. ඒවගේම නාගලෝකි නාගයන් අදත් දහතු මන්දිර මවාගෙන සට්ටුවනින් යුක්තව මුතු මැනික් ශක්සිිලාවෙෙරුළුමිනි ආදී මැණික් වරගතුරලා දහතුන් වහන්සේලාට නාලෝ වැඳුම් පිදුම් කරනු. මේ මනුලොව දඹදිව තියෙන සිද්ධස්ථාන දිහා බැලුවත්. මේ ලංකා භූමියම තියෙන සෑම චෛත්‍යයක් දිහා බලාගෙන ගියත්. මේ දස දහසක් ලෝක දහාතුව දිහා බැලුවත් වැඩිපුරම සරවච්ඥ දහතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩඉන්න. මේ තුන් ලෝකම තියට පූජනියම චෛතරාජාණන් වහන්සේ තමයි රුවන්වැලි මහා සෑ. මේ මහා සෑය අභියස අපි ලබන සෙනසුරාද. හවස හතරේ ඳං රුවන්වැලි මහා සෑ මහා පින්කමක් සංවිධානය කරනු. දාට ඔබට මේ රුවන්වලි මහාසැයි දුටුගැම රජරෝමී මහසෑයි ඉදිිකරපු ආකාරි. මේ මහාසෑයි දහතු ගරබී තුළ දහතුන් නහන්සසිලා තැන්පත්වනී අසිනිමත් පෙළහරපෑම්. දහතුන් නහන්සිලා ද්‍රෝණී අහසසි බුදුරුව මවාගෙන යමා මහ පෙළහරපාපු ආකාරි. මේ සියලු තොරතුරු එක්ක පැය ගණනාවක් පුරා රුවන්වලි මහාසෑයි මේ දහතු වරනාා ධරම දේශනා සියල් ඔබට මේ මලුවයි දම් බොහොම සදධාව ශ්‍රවණය කරන්න වාසනාව ලැබෙනු. එවගේම රුවන් වැලි මහා සෑය කියන්නේ අවුරුදු පන්දාහක් යන්නතෙක්. දෙව්මිනිස්සුන්ගේ වන්දනා ලබමින් ධාතු පරිනිර්වාණය වනත්තෙක් කිසීම සභාවික විපතකට වත් හානියක් කරන්න බැරිවන ආකාරයට ආරක්ෂා වෙලා පවතින මහා සෑන්. අපි දන්නවා පෘතුගීසි ලන්දේ සිංග්‍රීසි යුගවල මේ චෛත්‍ය ගරා වැටුන් හැබැයි ගරා වැටෙන්නේ ඔය පිටින් තියන. ඔය ආලේප කර ලතින් තමයිට ගඩුවල් ටික වටේ තියෙන ඒ කපරාදුව මේ ටික කඩාගෙන වැටුනට දහතුගරභය මේ ඇතුළේ තියෙන මේ දහතුන් වහන්සේලා නිර්මාණ එවයි ආකාරිම පවතිනු. මහරහත්තන් වහන්සේලාගේ අධිෂ්ඨානය මත. අවුරුදු පන්දාහක් පවතින ආකාරියට අධිෂ්ඨාන කරලා තුම් මහල් පේෂා වලල්ල පමණක් නම වතාවක් පොළොවට ගිලා බැස්සෙව. පේෂාවලලු තුනවගේ නම වතාවක් ඇතුළට ගිලා බැහැපු පේෂා වලලු තුනේ ඒවන් නමයක්. ගඩොල් අනූකෝටිය කත්තිවාරමක් මත තමයි මේ මහා සෑ ඉතිවෙලාතියෙන්. ඒ පේෂාාවලලු තුනබැගින් ඉරදි බල සම්පන්න රහතන් වමහන්සසිලාන් නම වතාවක් පොළොවට මේ මහා චෛත්‍ය ඉදිකරන මේ භෝමිය ගිලාබස් වන්නේ අනාගතේ ස්භාවික විපතකින් භූමි කම්පාවකින් කිසිම හේතුවකින් මේ මහා සෑයට හානියක් උපද්‍රවයක් ඇති නොවෙන්. එනිසාම තුන් ලෝකීම ගත්තහම අදටත් තුනුරුවන්ගේ බුද්ධ ශක්තිය ධර්මීතියන ශක්තිය ඒ වගේම මහරහත්තන් වහන්සේලගේ ශක්තිය මේ තුනුරුවන්ගේ බලය පැත්තෙන් ගත්තුත් තුනුරුවන්ගේ ශක්තිය පැත්තෙන් ගත්තොත් රුවන් වැලි මහාසෑය තරම් බලසම්පන්න තැන රුවන් වැලි මහාසෑයි තරම් පූජනීය තන ඒ තරත් දෙව්බමුන්ගේ වන්දනා ලබන චෛත්‍යයක්. මේ තුන් ලෝකෙම අපට දකින්න පුළුවන්කමක් නෑ. එනි සා පිංවතුනි අපි මේ රුවන්වලි මහා සෑ්පින්කමට ඔබ හැමදිනාටම මෙත් සිතිං ආරාධනා කරනවා ලබන සෙනසුරාද දවස. ඔබට සතියක කාලයක්තිය නො සූදානංවෙන්. ඔබ මේ මහා පිංකමට පුළුවන් තරංසුවන්ද මල් රැගෙන පැමිණෙන්. මේ මහා පෘතුවිය තුළ බුදුරජාණන් වහන්සේට අපි පූජා කරන මේ පොළොේ වැවෙන සෑම මල්වර්ගයක්ම. අතරින් තුනුරුවන් පුදන්න අපි මල් පූජාවට ගන්න හැම මල් වර්ගයක්ම ඔබ සැදහැසිතින් බුදුගුණ සිහිකරකර එක් රැස් කරන්න. ඔබට පුළුවන් මල් කූඩයක් ද මල්කූඩයක් රැගෙනෙන්. ඔබට පුළුවන් මල් වට්ටියයක් ද ඒ මල්ටික ඔබ රැගෙනයෙන්. ඔබට පුළුවන් ප්‍රමාණයෙන් අපි ලංකාවාසීන් තාාරාධනා කරන්නේ මේ මහා සෑයි පුදන්න මල් අරගෙනෙන්. ඔබ අහල ඇති අතීතයේ මේ අනුරාධපුරි රජකන් කරපු භාතිකාබේ රජ්ුර. මේ භාතිකාපේ රජ්ජුරෝ තමන්ගේ රටවැසියන්ට අමාත්‍යවුරු පත් කරලා රටේ ඒ ඒ පලාාත් වෙනවෙනම මල්බවන්න කාලයක් යොමු කරා රුවන්වැලි මහා සෑම මලින් පුදන්න රජ්ජුරු තීරණය කරලා එදා මේ භාතිකාපේ රජ්ජුරෝ ටේ ඒ ප්‍රදේශයක් අමාතවරුන්ට පැවරුවා ඉද්ද බවන්න තවත් රටේක ප්‍රදේශයක් දෑ සමන් මවන්න කිව. ළඟට සමන් පිච්ච. ඔය විදිහට ලංකාව පුරාම සුවඳ මල්වර්ග රජතුමාගේ රාජ්්‍ය අනුග්‍රහයෙන් අමාත්‍යවුරු යොදෝල බගා කෙරියු. අදාපි අස්සැන්න නිලනවා වගේ. එදා රටපුරා මිනිස්සු යොදෝලා ඒ ඒ පලාාත්වොල මල් වගා කරලා. මේ සියලුම මල්වර්ග එකතුකර කර එකතු කර කර එකම දිනේක රටීම මිනිස්සු එකතු කරලා. මල් කරත්තවලි නරග ඇැවිල් ඇවිල්ලා. රුවන් වවැලි මහා සෑයි මල් ඔටුන්න්නක් වගේ මල්වලින් සැරසුව කියලා ඉතිහාසි සඳහන් වෙනවා. එෙතකොට අපිට පේනු අතීත රජෝරු මේ මහා සෑය මලින් පුදල තියෙන මේ ආකාරයෙන්. ඒනිසා පිංවතුනේ අපි මේතුන් ලෝකෙම තියෙන පූජනයම මහා සෑයි ස්වර්ණමාලි චෛත්‍රරාජාණන් වහන්සේ සුවඳ මල්වලින් පූජාවන් පවත්වල ඒවගේ ම අපි විශේසිම මල් සැරසිලි සිදුකරනවා අට විසි බද් ප්‍රතිමාාව වහන්සේලමේ මහා සෑ වටා තැම්පත් කරලා ආලෝක පූජා සුවනදුම් පූජා පින්කම අවසන් වෙන කල්ම. ලබන සෙනසුරාද හවස හතර ටාරම්භ කරන මේ මහා පිංකම රාට්‍රී දහා එකොල්හ වෙනකං එක දිගට බුද්ධ වන්දනා චෛත්‍ය වන්දනා ධර්මදේශනා මාලාවක් එක්කම මේ මහා සෑ ඉතිහාස විස්තර දහතු වරණාවල් දහතු ගර්බය ගැන ඔබට හිත පහදින විදිහයට ධර්මදේශන පෙලක් එක්කම පින්කම ගලාගෙනයනවා. පින්කම අවසන් වෙන තෙක්ම සුවඳ දුම් බුදුගුණ සිහිකරගෙන මහාසෑයට දුම් පූජාවල් සුවද පූජාවල් සිදු කරනු. එදකුණට මේ සියල්ලත් එෙක්ක. ඔබට ඔබේ ජීවිතේ තුළ මේ දෙදස් දාහත මේ වර්ශයේ ඔබට අප්‍රමාණ පින් රැස් කරගන්න ලැබෙන මහාපුුණ්ණිය පකමක් බවට ස්වර්ණ මාලි මහා සෑවන්දනා පින්කම රුවන්වැලි මහා සෑපින්ංකම ඔබට පත් කරගන්න පුළුව. ේනිසාන එත් එෆේ මා යිතනය අත් එක් එකතු වෙලා අපි සංවිධානය කරන මේ මහා පින්කමට අපි ඔබට මෙත් සිතිං ආරාධනා කරනවා. ලබන සෙන සුරාධ දවසේ ඔබ සැදැහැවතුන් එකතු කරගෙන හුවන් වැලි මහා සෑ මහා මලුවට සලපතල මළුවගේ වැලි මළුවත් දැන් ඔබූ පෙළිගන්න සූදානමින් සියලු කටයතු සංවිධානය කරලා තියනවා. එනිසා වැලි මලිවතුළ ක්ෂ ගානක් සැදැහවතුන්ට මහා සෑයලෙස බලාගෙන මේ මහා පිංකමට එකතු වෙන්න සියල්ලො කටයිතු අවසන්වෙලාතින වැි මල්ළ විප්‍රති සංස්කරන කටයිතු. එනිසාමී මහා සෑභූමියයට අපි ඔබ හැම දෙනාටම ලබන සෙන සුරාතාාරාධනා කරමින්, ඔබ හැම දෙනාටම මේ දුටුගැමුණු රජ්ජුරෝ අදත් දුටුගැමුණු දෙවියන්නමින් දෙවුලෝ වැඩයින්නවා. ටග ම ජරුවන්ගේ අවසන් සුම් පොද හිලන්නේ ී රුවන් වැලි මහා සෑ සලපතළ මළයි එදාමේ මහා සෑ දෙස බලාගෙන බුදුගුණ සිහි කර කරමී මහා බෝධි සවයන් වහන්සේ මහා සෑ දෙස බලාගෙන වන්දනා කරද්දී ලක්සගනන් රහතන් වහන්සේ හසසි මහ සෑ මල්ුවට එකතුන. රජුරූ කරපු පිින්කම් සියල්ල පින්පොත බලාගෙන අමාර්ත්‍යවරෙක් සිහික නතරතුර. රුවන්වැලි මහාසෑයට ඉහ ලහස සම්පූර්්‍යෙම්ම දෙවියන්ගෙන් වැහිලගිය. දිවේ රත හයක් අහසේඉදන් රජ්ජුරුවන්ට ඒ ඒ දිවී රතවලට අඩගහනෝ. රජතුමායි අපේ දිවිය ලෝකෙට. නෑනෑ රජුරුවේ අපේ දෙව්ලොට, නෑනෑ රජ්ජරුවේ න අපේ දිවියේ ෝකෙට කියලා. රජතුමාව දෙව්ලෝට අරගෙනයන්න රුවන් වැලි මහාසෑ මලුව දෙවියන්ගෙන් පිරිලගයා කියෙන්. එදා පිරිත් අහල අවසරනවෙච්ච දුටුගැම රජුරෝ. එතන වැඩහිටිය මහරහත්තන් වහන්සේලා අතරින් තේරපුත්තාබේ මහරහත්තන් වහන්සගේ මිමසවා ස්වාමීනේ මෛත්‍රී බෝසතානන් වහන්සි වැඩයින්න මොන දෙවුලෝද. මේ දිවියලෝක හයිම්ම දෙවියම් මට අඩගහනු. එතකට උන්හන්සිකි නොත් තුසිත දෙවුලවයි. එහෙම නම් මමත් තුසිත දෙව්ලෝම හිත පිහිටෝනවා කියලා නින් දෙෙන් පිබිදයා වගේ? මහා සෑ මලුවේම අවසන් හුස්ම හෙළලා තුසෙත්ත දිවිය ලෝකෙෙන් ආපු දිවී රතේ පහළ වනා කියනවා. අදටත් දුටු ගැමුණු දෙවියන් තුසිත දෙවුලොව දෙවියන් පිරිවරාගෙන වැඩඉන්න. එනිසා මේ මහා සෑයේ ඉදිකරපු ඒ දුටු ගැමුණු බෝධි සත්වයන් වහන්සේ ඇතුළු දෙවුලෝ වැඩඉන්න සියලු දෙව්බමුන් පිරිවරාගෙන. මේ මහා පිංකම තුන් ලෝකෙම දිවිය මනුෂ්‍ය බ්‍රක්්ම කියන තුන් ලෝවාසිනෙක් එකතු වෙලා. බුදුරජාණන් වහන්සේගේ වැඩ්ඩි පුරම ධාතුන් වහන්සේලා තැන්පත් ුවන් වැලි මහා සෑ පුණ්්‍යභූමයේ අප්‍රේ ලටවෙනි දසිෙනසුරාදා සිදුකරන මහා පිංකමට මෙත් සිතිං ඔබ හැම දෙනනාටමරාධනා කරමින් ඔබ හැමදිනාටමමී මහා පින්කම නිවන්න අවබෝධයටම පින් අස්වනු නිලාගන්න පුුණ්‍ය භූමියක් බවට පුුණ්්‍ය දෝතැන්නක් බවට පත්තේවාකි නාශීරවාදී ඔබ හැම දෙෙනනාට සිදු කරනවා. න පිහතු දමි තු ධර්මදශනාවෙන් අපි ැස්කර ගත්ත සියලපේ. සියලු දෙවියෝ සාදු කාර්දිදිී අනමෝදන් වෙෙත්වා. දෙවියන්ගේ දෙව අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාදු කෙලා දෙව අට පින් අනු මෝදන් කරම. ඒ වගේම වැලිමඩ බොරලන්ද අම්පිටිගොඩ පදිංචි අංකතිස් දෙක නිවසේ SHM. ප්‍රියා දෙෙන්න්නකෝන් මහත්මිය තමයි අදධර්ම දේශනාවේ දායකත්්‍ය භාරගෙන කටයුතු කරන්න. එතු මේගේ අරමුණ අතර සඳහන් වෙනවා SHM ප්‍රියානිි තෙන්නකෝන් මහත්මියගේ දෙදස් දාහතිී තුන් එනි මාහස විසි පස්සනි දිනටේ දනු හතලිස් දෙවන පන්දිනය වෙනුවෙන් ඇතුමියයට මේ ෞතම් බුද්ධවාසනය තුළදීම උතුම් චතුරාර් ශත්‍ය ධර්මය මවබෝධවවා කියෙන් උතුම් ධර්ම අවබෝධ ප්‍රාර්ථනාව ඒගේම තම රජාති වෙනුවෙන් ජීවිතය පූජාකරට විදහමුදාවශ සියලූම රණවිර්වන්ට පින් අනුමෝදන් කිරීමත් අට වෙන ගැමුණු හේවා බලකායේ වරණ හැරයිෙන් විමල සිරි ජයසිංහ තම ස්වාම් පුරුෂයාටත් මියගිය තම ඥාතයෙන් වන සුමනාවති මැනිකේ කවුශල්ලේ බිදුරංග විපුලසේ නැතුළු සංසාරගත සියලු ඥාති. මේ පින් අනුමෝදන් වෙලාඒඇගේ පරලෝ ජීවිත සැපුවත්තේවා සූ පත්තේවා. හ වහා සසරදුකින් අතමිදේවා කියන ප්‍රාර්ථ නෙම්මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ගරු දේශකාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට. නැත එෆේ මාර්තනේ කාරරිමන්ලේ හැමදිනාට මට නිදුක් නීරෝගී සම්පත්වීම ලැබේවා කියන ප්‍රාර්ථනයක් සියලු දිවිය තලවල දෙවියන්ට සතරවරන් දෙවන්න ඇතුළ ඉෂ්ට දේවතාවරුවාරක්ෂක දේවතවරවාදී සියලු බෝධි සත්වයන් වහන්සේලාට දෙවුලෝ වැඩඉන්න අනමොදන් කිරීම ඇතුමියගේ අරමුණක් හැටියට දායකත්තේ දරන ප්‍රියානිතෙන්න්නකොන් මහත්මිය සඳහන් කරනවා තිංහෙමනං එතුමියටත් සුජීවත්ත ඉන්න පවුලේ හැමදිනාටමත්. නිෙත්කාරමන්ලේ හැමදිනාටමත් ධර්මශ්‍රවනයක ලක්වාසී ලොවාසි උබ හැමදිනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනළුවන්ගේ ආශිරවාද ඔ බ හැමදිනාටම සැලසේවා. ගන්නහිල නොහුස්මරැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා. නන් ාශිරවාද රැකවන සැලසේවා හැම දෙනාට මුතුම් ධර්මාබෝධය පිණිස මේ සියලු පිනඋපකාරවීවා වේවා වීවා කිලපි ආශිරවාද කරනු. මොදයි ආකා සට් ාජ බුග්මට්හාා දේවානාගා මහිද්දිිකා පഞഞන්තං අනු මෝදිිත්වා චිරන්ඩක් කන්තුලෝක සාාසනං ආකා සට්hාජබමට්හාා දේවානාාගා මහිද්දිිකා පഞ්ඥන්තං අනු මෝදිිත්වා චිරන්ඩක් අන්තුදේශනං ආකා සට් හාජපුුන් මට් හා දීවානාගා මහිද්දිකා පං්ඥන්තන්ගන මෝදිත්වා චිරන්ඩක් කන්තුතුවන් සදා හැමදිනාටම සම්මා සම්බදු සරණයි. සාධූ සාධෝ සාධ. අද ඉරිද සින තසපය පලළමු පැනිෙමාව දුටිගමන් රජරුවූ පිළිබඳව බහෝදේවල්තන ගත්තත් අපි ඉළඟ ධරම සාකච්ඡාවේදී. ඒ ඇසුරෙන්ම මහහා පින්ංකමට සූදනම් වෙන ආකාරය පිළිබඳව කාරණා ඔබ සිහි පත් කර න්න පොත් එස. එවතුම්බූ දහම් කාරණ දෙසවන් යම ධර්මය ැබුරබෝසිතකින් මහන්නට සූදාන වෙන්න කියෙන ආරාධනය සිදු කරමින් ඉරිතසින තසපුයෙන් කැටි විරමයක් සඳහ අප යමයනවා.